අයිබෝවන් අදත් අපි සුපුරුදු වෙලාවට සුපුරුදු වැඩසටහන සමගින් සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී මෙතන් සිට සූදානම් වෙනවා දේශපාලනයේ අධිමාත්‍රාව අග්නි වැඩසටහන ඔබට සමීප කරන්න. ඔබට පුළුවන් මේ වැඩසටහන යාල් ටීවී අපේ Facebook page එකෙන් සජීවීව මෙතන් සිට රාත්‍රී 8 දක්වා නැරඹීමට ඔබේ අදහස් යෝජනා චෝදනා මේ හැම දෙයකටම අපේ Facebook page එක මෙතන් සිට ඔබට විවෘතයි. ඒ වගේම තමයි නාලිකා අංක 13 අපි සියලුම වැඩසටහන් ඔබට නැරඹීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම HD තාක්ෂණයෙන් නාලිකා අංක 513 යාල් ටීවී සියලුම වැඩසටහන් නැරඹීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ASK cable vision හි සියලුම නාලිකාත් ඔබට නැරඹීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපේ යාල් ටීවී YouTube නාලිකාව subscribe කරන්න කියලා අපි ඔබට ආදරෙන් මතක් කරන ගමන් අදම සූදානම් වෙනවා මෙතන සිට අග්නි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට. इतरा रटक बोम अपूर्व बेडकटे काली सिद्धवेनोला मट दिन लबुना मंगिम बेडतुट तुरत होने मुखादमे वेडसटे ये तम ये जनता सौख्य वेनुन हुद तीरण अरगन तीन ये रटे इतरा प्रांत रटक तीन इतरा प्रांत तमें मे वेडकट सिद्धकन ये तमाइ काबनिक बगावते मे प्रांत जनता ඒ රටේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් ගේන එළවලු ආහාරයට ගන්නේ නැල්ලු. ඇයි කියලා ඔබ හිතන්නේ? මොකද කාබනික වගාව ඔවුන් ආරම්භ කරලා තියෙන නිසා තමයි ඒ ප්‍රාන්තේම ඔවුන් වගා කරන එළවලු පමණක් ආහාරයට ගන්නේ. කිසියම් මොහොතක වෙන යම් ආකාරයකට ඒ ප්‍රාන්තයට රටේ වෙනත් ප්‍රාන්තයකින් එළවලු ගෙනාවොත් එහෙම ඒ මොහොතෙම ඒ එළවලු ටික වල දානවලු. බලන්නකො තමන්ගේ පෝෂණය වෙනුවෙන් එක් ප්‍රාන්තයක් මේ විදිහේ වැඩ කටයුත්තක් ආරම්භ කළා දෙනවා. ඒක අතිසාර්ථක වැඩසටහනක් බවට මේ මොහොත වෙනකොට පත් වෙලා තියෙනවා. වෙන කොහෙවත් නෙවෙයි අපේ අල්ලපු රට ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි මේ විදිහට මේ වැඩ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ. ලංකාව ඉන්දියාව වගේ පුංචි රටක්ද? ඉන්දියාව කියන්නේ ලොකු රටක්. ලංකාව කියන්නේ වර්ග කිලෝමීටර් 65610ක භූමි භාගයක්. ඔබ හිතන විදිහට මේ ඉන්දියාවයි ලංකාවයි සංසන්දනය කිරීම භූමි මට්ටමින් කොයිතරම්නම් විහිළුවක්දනේ. අපි බොහොම පුංචි රටක් නේ, අඹගෙඩියක් තරම් අල්ල තරම් කියලා සමහර අය කියනවා. නමුත් අපේ රටේ අපි ගොවිතැන වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ පිළිබඳව තමයි අපි වැඩිදුර සාකච්ඡා කරන්නට ආරාධනා කරේ. ඒ වෙනුවෙන් මම හිතන්නේ ලොකු වැඩ කොටසක් කරගෙන යන ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක්ට අපි ආරාධනා කරා. ජාතික ගොවිචන එකමුතුවේ සභාපතිවරයා අනුරාධ තෙන්නකෝන් මහතාට තමයි අපි ආරාධනා කරේ අද අග්නි වැඩසටහනට. අයිබෝවන් ඔබට. අයිබෝවන්. අනුරාධ තෙන්නකෝන් මහත්මයා, දැන් අපි දකිනවා ලංකාවේ විවිධ සංවිධාන තියෙනවා. සංගම් තියෙනවා, එකමුතු තියෙනවා. හැබැයි මේ සංගම් වල කිසිම සංගමයක් නැහැ. සමහර අවස්ථාවලදී දැක්කහම කිසිම සංවිධානයකුත් නැහැ. වැඩක් කරන්න ගියාම එක පුද්ගලෙක් විතරයි මෙතන ඉන්නේ. පටන් ගන්නකොට අර ලස්සනට පටන් ගන්න, හැබැයි වැඩක් කරන්න ගියාම නැහැ. ඒ වගේම තමයි එකමුතු කියලාත් ওই නම් තියෙන සංගම් සංවිධාන තියෙන, හැබැයි එකමුතුකමක් නැහැ මේ අයගේ. දැන් ඔබේ සංවිධානයේ ජාතික ගොවිචන එකමුතුව, ඇයි මේ සංවිධානය පිහිටවා ගන්නෙ? මොකද්ද මේකේ අරමුණ? විශේෂයෙන්ම අපේ රටේ 1956 WRD බණ්ඩාරනායක මහත්මයා ඇතුළු දේශපාලන ව්‍යාපාරේ හැදුවා සංඝ වේද ගුරු ගොවි කම්කරු කියලා පංචමහා බලවේගය. හැබැයි එදා මෙදා තුර ගොවියා යොදාගත්තේ තමන්ගේ දේශපාලන අරමුණු වලින් බලය වෙනුවෙන්. එහෙම නැත්නම් ඒ දේශපාලන පක්ෂවල රැස්වීම වල සෙනඟ පුරවන්න සහ පෙළපාරිය. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ගොවියට අද එදා මෙදා තුර ඇති වෙලා තත්ත්වේ තියෙන මොකද? අද අපි නරකම තැනක ඉන්නේ. අධික ලෙස අමතක කරන්න එපා අපිට මේ වගේ ආධිනව තමයි ලෝකයේ අධික ලෙස වස කන තුන්වෙනි රට, තුන්වෙනි ස්ථානය. හැබැයි අපි ඉස්සර වැඩිම ආයුෂ ප්‍රමාණයක් ජීවත් වෙච්ච බොහොම මේ උත්තම සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිත ගත කරපු එහෙම ජන කොට්ටාසයක් හිටපු රටක්. අද බරපතල ඛේද වාචක. අද පොඩි ළමයාගේ ඉඳලා සමාජයට ඉපදෙනකොටම යම් යම් රෝග संविधान देशपालन पक्ष वाले गेट गेहिच गोवि व्यापार
කුෂිකර්මාන්තය හෝ යහපත් කුෂිකර්මාන්තයක් උදෙසා පෙනී හිටියේ නැහැ. තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරවල අරමුණු වෙනුවෙන් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න ගොවියා පාවිච්චි කරපු විතරයි කරේ. අපි විශ්වාස කරනවා මේ රටේ ගොවියා කියන්නේ නිදා සිටින යෝධයෙක්. ගොවියා දේශපාලන කරන විය යුතු නැහැ. මේ රටේ කුෂිකර්මාන්තය ඇතුළු ආහාර සුරක්ෂිතතාවයට කොහෙද දේශපාලන? ඔබට මට තවත් කෙනෙකුට දැනෙන බඩගින්නට එහෙම නැත්නම් අපි කන බොන දෑවලට නිල්ද කොළද රතුද එහෙම නැත්නම් පාටපක්ෂ ජාතියාගම් කුලවල ભેද තියෙන විදියක් නැහැ. ඒ නිසා අපි සිදුවා මේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ රැකගනිමින් යහපත් කුෂිකර්මාන්තයක් උදෙසා මේ රටේ ගොවිජනී ජනයාගේ අයිතිවාසිකම් උරුමයන් රැක දෙන්න පුළුවන් දේශපාලනික නොවන පක්ෂ දේශපාලනයෙන් බැහැර වෙච්ච ජාතික ගොවි ව්‍යාපාරයක් ස්වාධීන ගොවි ව්‍යාපාරයක් නිර්මාණය කරන්න. ඒ නිසා ඒකේ ඒක තමයි ඒකේ ප්‍රතිඵලයක් තමයි ජාතික ගොවි ජනක මුතුව බිහිවීම සහ බිහි කිරීම. ඔව්. කොයි කාලෙද මේ සංවිධානය බිහිවන්නේ? දැනට අපි අවුරුදු 6ක් පුරාවට ලංකාව පුරාම ගොවි ජනතාවත් එක්ක කටයුතු කරනවා. ගොවි ජනතාවගේ අයිතිවාසිකම් අපි දිනා දිනා තිනවා. මේ ඊයේ පෙරේද අපි සමනල වැවේ ජලාශය වතුර ලබා ජල ප්‍රශ්නෙට අපි මැදිහත් වුණා. ඒ වගේම කාබනික ගොවිතැන රසායනික උග්‍ර ලෙස රසායනික තෙල් පොහොර සම්බන්ධයෙන් ගැටලුව ඊළඟට මේ විශේෂයෙන් බරපතල කාර්ය මේ ආහාර සුරක්ෂිතතාව රටක ආහාර සුරක්ෂිතතාවය කියන ජාතික ආරක්ෂාව සේම වැදගත්. ඒ නිසා මෙන්න මේ ගොවියන්ට සංවේදී රටට සංවේදී මේ රටේ ජනතාවට සංවේදී ජනතාවට අඩු මිලට නෙමෙයි ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට ගොවියෝ විදිහට අපිට මැදිහත් වෙන්න. ඒ නිසා ගොවියව අපි රැක ගන්න ඕනේ. මෙන්න මේ නිසා රට වෙනුවෙන් අපි ගොවි බලයක් හදන්න ඕනේ කියන තීරණය මත ඒ සඳහා අවශ්‍ය ආදම තමයි මේ හදමින් ගොවි ජනයා එකතු වෙනවා. අමතක කරන්න ඕනේ නැහැ මේ රටේ සමස්ත ජනගහණයෙන් 100ට 60ත් 70ත් අතර ගොවි ජනතාවයි. අපි ඔක්කොම ගොවි පවුල් වලින් පැවතෙන අය ඔබද මමද ඇතුළු අඩු වැඩි විදිහට. හැබැයි ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ රටේ ගොවි තැන කුෂිකර්මාන්තය ආරක්ෂා කරගෙන මේ රටේ ගොවි ජනී ජනයාගේ අයිතිවාසිකම් සහ උරුමයන් රැක දීලා මේ රට ආහාර සුරක්ෂිතව ර අපි දැකපු අපි පුඩා කාලේ ඉගෙන ගත්ත පෙරදිග ගාන ධාන්‍යාගාරයේ කියන එක නැවත ඇති කරන්න පුළුවන් තත්ත්වයකට මේ ගොවි ජනතාව ගේන්න පුළුවන් මේ රටේ කුෂිකර්මාන්තය ගොඩනගන්න පුළුවන්. ඔව් අනුරාධ මහත්මයා දැන් මේ වැඩතරහන බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ওই වගේ ලස්සන කතන්දර අපි අහලා තියෙනවා කාලයක් තිස්සේම. එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ ඔය කියන දේශපාලන රාමුවෙන් එළියට ඇවිල්ලා ජාතික ගොවි ජන එකමුතුව මේ රටේ ඉන්න ගොවි ජනයා වෙනුවෙන් යම්කිසි වැඩක් කරනවා කියලා. මොකද කොච්චර කතා කළත් කොච්චර කිව්වත් අවංකව තමයි එන්නේ හැමෝම. ඒ වුණාට අපේ රටේ මිනිස්සු ඇඳෙන විදිහ මම හිතන්නේ ලෝකේ වෙන රටක ජනතාව ඇඳෙනවද කියලාත් අපිට පුදුම සහගතයි. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා පුදුමාකාර විදිහට දේශපාලකයා ජනතාව අන්දමින් ඉන්නවා. මේ කතා කරන මොහොතේදී සිද්ධ වෙන්නේ ඒ කාරණාවන් තමයි. හැබැයි ඔබ පුන පුනා කියනවා නෑ අපි ගොවි ජනයා වෙනුවෙන් මෙන්න මේ දේවල් කළා කියලා. ඒ වෙනුවෙන් යම්කිසි විශ්වාසයක් ගොඩනගාගෙන ඉදිරියට දේශපාලනයෙන් තොරව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා විදිහට රටට ගොවි ජනයාට වැඩක් කරන්න ඔබට පුළුවන්ද? පැහැදිලිවම පුළුවන්. අපි විශ්වාස කරන අපිට දේශපාලනයක් තියෙනවා. හැබැයි පක්ෂ දේශපාලනයෙන් එහා ගියපු ජාතික දේශපාලන භූමිකාව මේ රටට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. ඒ නිසා මේ දැන් අද වෙනකොට තියෙන අර්බුදය අපි අර්බුදය කියන්නේ ණය බරින් මිරිකලා ඉන්න. අපි ඉපදෙන්න ඉපදෙන ළමයා පවා ලක්ෂ 10කට එහා ප්‍රමාණයක් නැහැ. මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ඇතුළු නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය පාදම අපි හදන්නේ. හැබැයි ඒකට තමයි ඒකට අවශ්‍ය නායකත්වය දෙන්න මාර්ගෝපදේශකත්වය දෙන්න ඒ අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන්න යටිතල පාසුකම් සපයන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාපිතව මේ රටේ බලයට පත් වෙන ආණ්ඩු. හැබැයි ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට දැඩි විවේචනයක් තියෙනවා. ඒ නිසා කොයි ආණ්ඩුව ආවත් මේ වැඩේ කෙරෙන්නේ නැත්නම් අපි ඒක විවේචනය කරනවා. ඒකෙදි නිල්ද කොළඳ රතුද ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න, කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න, නිෂ්පාදන ආර්ථිකයත් එක්ක ගැට ගන්න එක. එහෙම නැතුව රටක් විදිහට අපිට නැගිටින්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට දෙවෙනි කතන්දරේ අපේ ජාතිය අඳින ජාතියක්. අඳින නිකම්ම අඳිනව නෙමෙයි. සමහර අය නම් මැෂිමන්ට් ඒ කියන්නේ මහපු ඇඳුමක් දුන්නාම ඇඳ ගන්න. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි රෙද්ද දුන්නාම මැෂිමන්ට් එයාලම අරගෙන එයාලම මහගෙන අඳිනවා. ඉතින් ඒක නිසා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ රට හදන්න පුළුවන්ද කියන තදබල අවිශ්වාසය හැමෝ තුළම තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එයින් මේ එළියට ආපුවාමත් විශ්වාසයක් තියෙනවා මේ රට
අය හදන්න බෑ අපි ඒක නිසා එකම දේ තමයි අපි රට යන්නේ කිය. හැබැයි මේ රටේ ඈත ගම් දනව්වල අම්මලා තාත්තලාගේ අයියලාක්ලාගේ සබන් කැටේ ගන්න මුදලින් සීනි 250 මුදලින් පරිප්පු 250 බදු මුදලින් තමයි බදු ගන්න මුදලින් තමයි අපි නිදහස් අධ්‍යාපන ඉගෙන ගන්න. බාලාංශයේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා අධ්‍යාපන. අවසානයේ රාජ්‍ය සේවයේ නඩත්තු කරලා රාජ්‍ය සේවයට පඩිගෙවලා ටෙන්ෂන් යනකොටත් අපි නඩත්තු කරනවා මේ රට. ඉතින් බරපතල කේ ඔය ඔය කියන කාටවත් තියෙනවද වගවීම? වගවීමක් නැහැ. හැබැයි අපි කිව්වා වගේ මේ රූපවාහිනී සාකච්ඡාවල කතා කරනවා බැනඩ ගහ ගන්න. හැබැයි රට හැදිලා තියෙනවා. දැන් සුන්දර කතා අපි කියන දැන් ඒ නිසා බරපතල ඔබ මතු කරපු අවිශ්වාසයේ සාධාරණ. හැබැයි අපි කරන්නේ මහ පොළොවේ මේවා යථාර්ථයක් කරගන්න පුළුවන් අපි මැදිහත් වෙනවා. समाजे वटपिटावदिया प्रश्न उत्तर होयागनकोट අපිට කොහොමද මේ දේවල් निराකරණය කරලා හරි පාරක් හොයාගන්න පුළුවන් කියලා. දැන් අපි අහලා තිනවා අනුරුද මහත්මයා මේ අනුරාධ මහත්මයා රටක හොඳුනාරටිය තමයි ඒ රටේ අධ්‍යාපනය කියලා. ඒ වගේම තමයි ඒ රටක ජීවනාලිය බවට පත්වන්නේ කෘෂි කර්මාන්තය. රටක හොඳුනාරටිය අධ්‍යාපනයේ ශක්තිමත් වෙලා ඒ දේවල් ගොඩනැගුණට වැඩක් නැහැ. කණ්ඩ නැත්තම් අපිට. අපි පහුගිය කාලේ දැක්කා දරුවෝ කොහොමද දුක් විඳේ දවස කන්න බැරිව දවසක් එක වේලක් නැතුව කොහොමද දුක් වෙන්නේ කියලා අපි දැක්කා හොඳටම. ඒක දැනෙන්න නැතුව ඇති මං හිතන්නේ උඩ මට්ටමේ හිටපු මේ දේශපාලඥයාට නම්. නමුත් බිම් මට්ටමේ ඉන්න ඔබට ඒක හොඳටම දැනුණා කියන අපි දන්නවා. එහෙමනම් රටක අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම අනෙකුත් ක්ෂේත්‍ර සංවර්ධනය වෙනකොට ඒ හා සමානවම රටක ජීවනාලිය වෙන මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අනිවාර්යෙන්ම සංවර්ධනය වෙලා තියෙනවා. අපි තාමත් උදම් අනන්නේ අනුරාධ මහත්මයා 2500 ගේ ඉතිහාසය අපි ස්වාම්පෝෂිත දේශයක් අපේ රටෙන් වින රටවල් වලට අපි හාල් දුන්නා. හැබැයි වර්තමානයේ වෙනකොට හුඟක් කට්ටිය හාල් පිටරටින් ගෙනල්ලා හරි කමන්නේ අපිට කන්න දෙනවා නම් එච්චරයි කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් වෙනුවෙන් යමක් කරනවා නම් ඒකට හඬක් නගන අයට අකුල් අදින්න තමයි බලාගෙන ඉන්නේ. මට අනුරාධ මහත්මයා දැනගන්නට අවශ්‍යයි ඔබට අවුරුදු 6ක අත්දැකීම් තියෙනවා මේ සංවිධානයේ සමගින් එකතු වෙලා. ඊට කලින් මං හිතන්නේ ඔබ ගෝවි බිමක පැවතෙන මේ රටේ පුත්‍රයෙක් නිසා අත්දැකීම් සම්භාරයක් ඇති. ලංකාවේ ගොවි පවුල් කීයක් විතර ඉන්නවද මේ වෙනකොට? මේ වෙනකොට 130ක් ගොවි පවුල් ඉන්නවා. විදේශයේ විවගා පවුල් ඉන්නවා 110කටකට ආසන්න ප්‍රමාණයක්. එතකොට සුළු වෙනත් අතුරු ආහාර භෝග වගාවන් හේන් ගොවි තැනින් කරන, එතකොට තේ වගාවේ නියැලෙන, රබර් වගාවේ නියැලෙන, සුළු අපනයන භෝග ඒ වගේ කත්තාම 130කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ආසන්න වශයෙන් ගොවි පවුල්. එතකොට මේ රටේ පවුල් සංඛ්‍යාවත් 55ක් වගේනේ. ඔව් ඔව්. එතකොට ඔය කියන ප්‍රමාණයෙන් තමයි මේ හැමෝටම කන්න බොන්න දෙන්න වැඩ කටයුතු කරන්නේ. ඔව්. හැබැයි ඒ වැඩ කටයුතු අතරතුරේදී අපිට මේ පුදුමාකාර ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන දැන් හැමතිස්සෙම අපි අහලා තියෙන කතාවක් තමයි අපේ මහ පොළව මේ වර්ග කිලෝමීටර් 65610 ක භූමි භාගයේ තියෙන පස ඉතාමත්ම සාරවත්. අපි කෙන්දක් විසික් කරත් මඤ්ඤොක්කා කෙන්දක් විසික් කරත් දණ්ඩක් විසික් කරත් ඒක කොහේ හරි පැල වෙනවා කියලා කියනවා. අපි ඔහොමනේ කියන්නේ. ඒක ඇත්ත බොරුවක් නෙමෙයි. හැබැයි මේ වර්තමානයේට වෙනකොට ඔබ දන්නවාද අපි පස පිළිබඳව කිසිම ගුණාත්මක භාවයක් පරීක්ෂණයක් කරන තැනක් හෝ කරන ආයතනයක් හෝ කළා කියලා හෝ කියන්න කොහේ හරි දත්ත තියෙනවද? එහෙම දත්ත නැහැ කියන්න කනගාටුයි. අපේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආයතන බොහොමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ඊළඟට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඊළඟට පළාත් නමේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නමයක් තියෙනවා. ඊට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ලංකාවේම ගොවිජන සේවා මධ්‍යස්ථාන 542ක් තියෙනවා. මේ ගොවියෝ නියාමනය කරන, මේ ගොවියෝ වෙනුවෙන් කටයුතු කරන අවශ්‍ය තාක්ෂණය ටික දෙන්නේ. දැන් අපි 1960 දශකයේ තමයි රසායනික තෙල් පොහොර අපේ රටට ආවේ. අපිට මතක ඇති අපේ ජාතික ගුවන්විදුලි නාලිකාවේ ඔබතුමියත් ඉන්න ප්‍රවෘත්ති යනකොට ඉස්සරලාම කිව්වේ ගොවියාගේ හිතමිතුරා කියලා කවියක් ගියා. ඊළඟට තමයි ජාතික වෙළඳ නාමය වෙළඳ නාමය. එතකොට අපි උදේ නිින්ද උදේ හැරෙනකොටයි නිින්දට යනකොටයි ওই දෙක තමයි යන්නේ. දැන් අපි කොහොමද කෘෂිකර්මාන්තේ නිරුණි? මේ රටේ පාරිසරික ගොවිතැනක් අපි කරේ මහ පොළොවට ආදරය කරමින්. ඒක තමයි ඇග්‍රිකල්චර් කියන්නේ. එකම ගේලා කරපු කල්චර් එකක්, සංස්කෘතියක්. අපේ රටේ මහා කෘෂි වාපි සංස්කෘතියක් තියෙනවා.
අපි පම්පෝරි ගහනවා කියවට ඒක තමයි ඇත්ත. හැබැයි ඒ ඇත්ත හැබැයි තුළ අපිට ආඩම්බර වෙන්න පුළුවන් වටපිටාවකුත් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ ලෝකේ එහෙම මහා වැව් නැහෙනේ. නෑ. මහා ශිෂ්ටාචාරයක් අපි. එතකොට එහෙම කොහෙද සාගරේ පරයා අපිට මනන්නේ වෙච්ච වැව් 34000 කලාවැව පරාක්‍රම සමිති අපි ගියපුවා. ඊළඟට අහස උසට මහා ගියපු මහා දාග කියන්නේ එහෙම සත්මාල් ප්‍රාසාද හදපු මිනිසුන්. හැබැයි අද කොතනද අපි ඉන්නේ? මීට දශක 3-4කට පෙර ආතෝ ගත්තම අපි මේ සංසන්දනය කරත් අපේ ජීවිත කාලය තුළ ඇස්පනා පිට අපි දන්නවා කේද වාචක කියන්න කනගාටුයි. මම ඉපදුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම් ප්‍රාදේශ සභාවේ යෝදල පාමුල තියෙන කලාකරන් බැව කියන ගමේ. ගම් අපි තාත්තලා ගුරුවරු. හැබැයි ගුරුකමයි ගොවිකමයි දෙකම අරගෙන හරි හරියට ගොවිතැන් කරනවා. මම මේ ඊයේ පෙරේද මම බොහෝ දුරට ගමට ගියකම. හැබැයි අපි පුඩා කාලේ ගෙදර ලිදෙන් වතුර බීවි. කුඹුරු කරනකොට වක්කඩෙන් කුඹුරු වත් තමයි වතුර බීවි. හැබැයි අද වෙනකොට ඒ ලිං ඔක්කොම වහලා දාලා. ඇයි? වස විස තනි කර තියෙන. එතකොට මේ අපේ ජලය තනි කරම අපවිත්‍රයි. බැරලෝ තියෙන හැම තැනම ලංකාව පුරා මධ්‍යම කඳුකරේ ගංගා 103ක් ගලන රටේ මහා ජලස්කන්ධයක්. ඒ ජලස්කන්ධයේ ධනස්කන්ධයක් මහමුදුට වැටෙන රටේ තව අවුරුදු 10ක් යද්දී මේ සම්බන්ධයෙන් අපි දැඩි පියවර අරගෙන පාරිසරික මේ ජල උල්පත් ආරක්ෂා කරලා ජලය සුපිරිසුදු ක්‍රියා කිරීමේ නැත්තම් අපිට ජල බෝතල් ගන්න වෙන්නේ පිටරට. ඒකින්ද බරපතල ඛේදවත. ඒ නිසා අපිට මේක නිකන් මේ අපි මේ මාධ්‍යයට ඇවිල්ලා නෙමෙයි අපේ භූමිකාවක් තියෙනවා. මේ පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කරමින් සමස්ත ප්‍රජාවත් එක්කම රටවැසියොත් එක්කම හොඳ වතුර පුරක් බොන්න පුළුවන්. එතකොට ඒ වගේම ජල උල්පත් රැක ගන්න නිකන් කල්පනා කරලා බලන්නකෝ. මාසයක් දැනට සක්‍රිය වැව් 20000ක් විතර තියෙනවා. ගංගා 103යි. මාසයක් වැස්සේ නැත්නම් නියගේ අරපතල කාර්ය. එතකොට කොතනද අපිට වැරදුනේ? ඒක තමයි ඒ වැරදුණු තැන් කොහෙද? ඇයි ඒ වට මේ විදිහට වැරදීමක් සිද්ධ උනේ? කවුද කළේ? ඒ දේවල් හොයන අතරතුරේදී ඒවට අපිට පිළිතුරු අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මෙවැනි වැඩසටහන් තුළින් හැමදාමත් අපිට ආරම්භයේ සිට අවසානයේ දක්වාම කතා කරන්නට ඉතිරිවන්නේ ප්‍රශ්න විතරයි. එතකොට අපරාධ කියලා හිතනවා ඒ කාලයත්. ඒක නිසා අපිට ප්‍රශ්න වලට උත්තර අවශ්‍ය වෙනවා. මොකද අනාගත පරම්පරාවට මේ රට අපි දායාද කරන්නට නම් මේ ප්‍රශ්න වලින් යම් අඩුවක් දකින්නටත් අවශ්‍ය වෙනවා. අපි සූදානම් වෙනවා අග්නි වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි අලිත් සූදානම් වෙනවා. දේශපාලනයේ අධිමාත්‍රාව අග්නි වැඩසටහන ඔබට මෙතෙන් සිට සමීප කරන්න යලිත්. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කරන්නේ. කතා කළ යුතුම මාතෘකාවක් විවිධ කාලවලට මේ කෘෂිකර්මාන්තයේ විවිධ මාතෘකා කරලියට එනවා. හැබැයි ඒව මාතෘකා විතරයි. ඒවා අපි කතා කරනවා. හරි ලස්සන දේවල් තියෙනවා. ඊට පස්සේ වෙච්ච දෙයක් අපිට හොයාගන්න නැහැ. ඒ ඔස්සේ සාධනීය යමක් ගොවි ජනතාවට සිද්ධ වෙනවා නම් ඒක තමයි විය යුත්තේ. හැබැයි එහෙම දේවල් සිද්ධ වුණාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා අපිට. ඒ නිසාම තමයි මෙවන ප්‍රශ්නාවලියක් අපි අග්නි වැඩසටහන තුලින් කතා කරන්නට ආරාධනා කරේ ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාට. අනුරාධ මහත්මයා, මේ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ ආයෝජනයක්. ඒක කවදාවත්ම අපිට මේ වැඩක් නැහැ කියලා පැත්තකට දාන්න බෑ. ඒක ආයෝජනයක් කියන එක අපිට මේ වර්තමානයේ උනත් කතා කරන්නට හැකි ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි ඒ ආයෝජනය වෙනුවෙන් රටේ පාලක පක්ෂය ගත්තු තීන්දුව తీරන පිළිබඳව අපිට සතුටු වෙන්නට හැකියාවක් නැහැ. ඔවුන් කරලා තියෙන දේවල් නිසා තමයි අපිට මේ වගේ ප්‍රශ්න ගොඩක් උද්ගත වෙලා තියෙන්නේ. දැන් පහුගිය වසර එකහමාරකට පෙර අපි දැක්කා මේ කාබනික පොහොර ප්‍රතිපත්තියක් ගේනවා. හැබැයි මේ ප්‍රතිපත්තියට ඔබ විරුද්ධ වෙනවා වගේ තමයි අපිට මතක තියෙන්නේ. හරිද? නැහැ, ඒක වැරදි. 2021 අප්‍රේල් 21 වෙනිදා අපි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කිව්වා. මොකද ඒ කාල වකවානුවල තුලදී මේ රට ගෙල්ල තිබ්බ තහනම් කරලා තිබුණා අධික විස සහිත රසායනික තෙල් පොහොර මෙට්‍රික් ටොන් 180,000. ආණ්ඩුවේ බලවතු එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්දානන්ද අමාත්‍යවරයා හිටියේ. මොනහරි ක්‍රමයකින් මේ රසායනික පොහොර නිදහස් කර අපි අප්‍රේල් 21 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳලා තීරණය කරාට පස්සේ ජනාධිපතිවරයා එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක අප්‍රේල් 22 වෙනිදා රෑ කැබිනට් එකේදී තහනම් කරා. කිසිදු උපාය මාර්ගික සැලැස්මක් නැතුව දැන් කපු දැන් උල්පන්නේ තීරණයක්. මොකද මේ රටේ ඊට පස්සේ අපි 23 24 වෙනිදා වෙනකොට මේ උපාය මාර්ගික සැලැස්මක් අපි හැදුවා. ඒ උපාය මාර්ගික සැලැස්ම උනේම
රසායනික තෙල් පෝරවලින් මිදීමේ උපාය මාර්ගික සැලැස්ම. ඒක අපි තීරණය කරේ මේ රටේ මධ්‍යම කඳු කරය තමයි වැඩිපුරම ඉහළ ගංගා ධාරව ප්‍රදේශවල නුවරඑළිය, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ තමයි ලංකාවේ වැඩිපුරම අධික ලෙස වසවිස ගන්න. ගංගා ගලන්නේ ඔක්කොම එහි ඉඳන්. එතකොට මේ උඩ රට ප්‍රදේශයට මධ්‍යම කඳු කරයට ගහන වසවිස ඔක්කොම පල්ලෙහාට යනවා. එතකොට අපේ ආහාර සුරක්ෂිතතාවයේ පදනම වීවගාව. මේ වීවගාව අවුරුද්දකට සාමාන්‍යයෙන් යල් කන්නේ මාස් කන්නේ දෙකම ගත්තාම සාමාන්‍ය හෙක්ටයාර 14 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට ඒකෙන් තමයි අපි කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ අපි තුන්වල බත් කන જાතියක්. මේක සමාන්තරව ඔක්කොටම මේ රසායනික තෙල් පොර තහනම් කරපුවාම ඇති වෙන තත්ත්වය අපි බරපතල අනතුරු දැක්කා. ඒ අනුව අපි ගත්තු තීන්දුවට විවේචනය කර සාධි නියෝජනය. දැන් ඔබතුමිය මුලදීම පටන් ගන්නට කිව්වා ඉන්දියාව ප්‍රාන්තය සිකිම් ප්‍රාන්තය. මම සිකිම් ප්‍රාන්තයට ගිහින් තියෙනවා, බූතාලයට ගිහින් තියෙනවා. ලෝකේ රටවල් වල මේ රටවල් කිහිපයකට ගිහිල්ලා මම මේවා අධ්‍යයනය කළා. මම කියන්නේ ඒ වගේ ගන්න පුළුවන් යහපත් කුසිකර්මාන්තය ගන්න පුළුවන්. විශ්වාස කරන්න. එතකොට මෙහෙම තීන්දු తీරන ගත්තාම අසීරුතාවයට පත් වෙන මේ රටේ ආහාර සුරක්ෂිතතාවයට හැමදේටම ඒකේ බලපෑම් තාම තියෙනවා. ඊට පස්සේ කරේ අපි කී කරේ අඩි 1000 2000 අතර පස්සේ ගන්න පළවෙනි අදීරියදීම පටන් ගන්නෙ අඩි 4000ට උඩින්. අඩි 4 මම මේක පොඩි වෙලාවක් ගන්න අඩි 4000ට උඩින් තමයි මේ රසායනික තෙල් පොහොරවලින් මිදීමේ ක්‍රමිකව මෙව කරන්නේ. එතකොට අන්න එතන පාලනය වෙනවා. ඊළඟට අඩි 4000 3000 අතර. එතකොට 3000 2000 අතර 10න් 15 වීවගාව ඇතුළු අතිරේක ආහාර භෝග වලට යන්නේ. එහෙම ලෝකයේ තනි රටකට එහෙම කරන්න බෑ. හැබැයි ඒක නියාමනය කරන්න පුළුවන්. කියන්න කනගාටුයි අපේ රටේ තියෙන මේ මේ රසායනික තෙල් පොහොර නියාමනය කරන ආයතන තියෙනවා. පලිබෝධනාශක රෙජිස්ටර් කාර්යය. රෙජිස්ටර් වරු වෙන ඔබ අහලා තියෙනවද මේ ආයතන තියෙනවා කියලා? අහලා තියෙන හැබැයි වෙලා වෙනුම වැඩක් නෑ අහලා. වැඩක් නේද? එතකොට මේ රටේ ඔය තැන් තැන් වල දාලා තියෙන රසායනික තෙල් පොහොර විකුණන කඩ නියාමනය කිරීමේ සහ නිරීක්ෂණය කිරීමේ සොයා බැලීමේ පරීක්ෂා කිරීමේ බලය තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ඉන්න කෘෂිකර්ම උපදේශකවරුන් AI-ලට. ওই AI මහත්තුරුන්ගෙන් 90%ක්ම ගිහිල්ලා ওই පොහොර කඩවලට ගිහිල්ලා එයාලා දෙන මොනහරි ටිකක් අරගෙන ඉන්නේ විතර කිසි දෙයක් බලන්නේ අධික විසසයි. දැන් මේ මෑත භාගයේ රසායනික තෙල් පොහොර තහනමත් එක්කම ශ්‍රීකුණාමලේ පැත්තෙන් මඩකලපුව පැත්තෙන් ඉන්දියාවේ පහ තහනම් කරපු අධික වසවිස සහිත තෙල් පොහොරිනවා. අනුරාධපුර ශ්‍රීකුණාමලේ තියෙන ඒවා ගොවියෝ ගහනවා. ඒක බරපතල කාර්යයක්. ඒතර කො කුෂිකර්ම අමාත්‍යාංශය මේ කුෂිකර්ම අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 55,000 ආචාර්ය උපාධිධාරීන් 350කට යන දෙවිනියට වැඩියෙන්ම නඩුවත් වෙන ආයතනය මේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ කුෂිකර්මාන්තයේ ගොවියා ගැන ඒ ගොවියා ගොවි පවුල් 30 ලක්ෂයක ජීවන මාර්ගය පිළිබඳ ජීවිත ඉරණම පිළිබඳ වග කියන්නේ කුෂිකර්ම අමාත්‍යාංශය. තාම අවුරුදු 35කින් කුෂි ආර්ථික සංගරණයක් කරගන්න බැරිය චමාත්‍යාංශය. තාම අපි මම පෞගිය කාලේ තාම මගේ පස් සාම්පලේ පරීක්ෂා කරගන්න බැරි වුණා. දැන් මාස 6ක් මගේ කුඹුරේ පස් සාම්පල් ටික දීලා. පස් සාම්පල් පරීක්ෂා කරන ආයතන තියෙනවා. ගුරුජන සේවා මධ්‍යස්ථාන 542, ග්‍රාම සේවා සම 14303යි. මට මතක ඇටිය. ඒකේ එක පස් සාම්පලයක් පරීක්ෂා කරපු තැනක් කියන්නේ ওই රජයේ මැදිහත් වෙන. ඒ නිසා ඒක වග කියන්නුන සම්පූර්ණ. ගොවියට කියන්න එපා. දැන් සමාජ මතය මොකද්ද? මේ ගොවියෝ ගොවියට හෙන ගහන්න ඕනේ. අධික වසසි මුන් අපිට වස කවන්නේ කියලා. වස කවන තැනට කවුද මේ පාර හැදුවේ කියලා කවුරුත් හොයන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඒ නිසා බරපතල ඛේදවාචක. ඒ නිසා මේක ආණ්ඩුවලට අපි විවේචනය කරන්නේ ඒක. කෑ ගන්න එක අපි රසායනික තෙල් පොහොර තහනමට විරුද්ධ නැහැ. හැබැයි ගොවියාගේ මේ ජීවන එකට මේ කියන්නේ මේ තමන්ගේ තියෙන ජීවන තත්ත්වය ඒ වේගත්තු තීන්දුව తీරන දැන් කපු දැන් නූල් පන්නේ තීන්දුව తీරනේ නිසා අදටත් ගොවියන්ගේ කන කරුකස් කරලා. ඔබත් කුචිකාර්මික ප්‍රදේශයක නේ අපි ඔක්කොම එහෙමයි. එතකොට අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා ණය වෙලා මම ණයයි ලක්ෂ 5 මාරකට ඔයා. එයා ඒ වගේ බරපතල කතන්දර අපිට ගොවිතැන් කරන්න බෑ. පොහොරට ගන්න. අනිත් එක අපි දකින කාරණාවක් තමයි අනුරත් මහත්මයා මේ ගොවියා හැමදාමත්ම රෝලක් නිකහන්නේ. මේ කන්නේ දේවල් වගා කරලා අස්සන්න හොඳට තිබුණොත් එහෙම වැඩි ගාණක් අරගෙන අර උකස් කරපු රත්තරම් බඩු ටික අපහු බේර ගන්නවා. ඊට පස්සේ ඊළඟ කන්නේටත් කරන්නේ ඔවුන් ඒකම තමයි. දරු මේ රටේ ගොවියා කොයිතරම් අසරණද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ අර ගොවියාට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම නෑ.
ගොවියා පොහොර නිකන් ඉල්ලන්නේ නැහැ. කිසි දෙයක් නිකන් ඉල්ලන්නේ. අපි දැන් හැමදාම ගොවි බිමට ගිහින් අපිට දෙන්න කලට වෙලාවට පොහොර ටික දෙන්න. පොහොර දෙනව නම් ආණ්ඩුවෙන් ඒක නියාමනය කරන්න. හැබැයි කලට වෙලාවට දිය යුතු පොහොර ගුණාත්මක පොහොර නිසි ප්‍රමිතිය යුත් පොහොර දෙන්න ඕන. එහෙම නැහැ පහුගිය කාලේ පුරාම පොහොර දැන් පහුගිය ගිය යල් කන්නේ ගිය මාස් කන්නේ මේ රටට ගෙන්න පොහොර නිකන් කුඩු වගේ ඒවා ගහපුවාම තමයි අර්බුද ඇති උනේ. අස්සන් නඩුවේ නිසි ප්‍රමිතියක් නැහැ. අදටත් ඒවයි. කුඩු විතරක් නෙවෙයි අර මාළ කුණු වෙලා ගඳ ගහවම මයි කීක. ඉතින් කාබනික පොහොර නිෂ්පාදනයේදී තිබුණද අපිට කාබනික පොහොර නියාමනයක් තිබුණ නැහැ. එතකොට මේ නිලධාරි මොකද කරේ? නිලධාරින් කකුලෙන් ඇද. ඒ නිසා මේක මොඩල් ෆාම් විදිහට ආදර්ශ ගොවිපළවල හදලා පටන් ගත්තා. හැබැයි මේකෙන් කරේ විශාල මේ යට මේ ගත්ත දඩිබිඩි තීන්දුව හරහා දැන් අද වෙනකොට කාබනික ගොවිතැන කියපුවාම ගොවියා මොනවත් කරන්නේ නැහැ. ගොවියට එපා වුණා. එපා කරා. ඒ නිසා අපි කාබනික ගොවිතැනට විරුද්ධ නැහැ. හැබැයි ඒකට අවශ්‍ය අපේ රටේ බීජ තියෙනවා. එතකොට මේ හරිත විප්ලවයත් එක්ක අපිට දුන්නේ මොකද්ද? මම මුලින් අර සඳහන් කරා. එතකොට එයාලා කියන්නේ වැඩි අස්වැන්න ගන්න නම් හයිබ්‍රිඩ් බීජ පාවිච්චි කරේ. එතකොට ඒවට රසායනික තෙල් පොර ගහලා අස්වැන්න වැඩි කර. හැබැයි අපේ රටේ හෙක්ටයාර එක වී අස්වැන්න කියන. හෙක්ටයාර එක උපරිම කිලෝ 4000යි. උපරිම. ඒ කියන්නේ අක්කරයකින් කිලෝ 1500යි 2000යි. 1500යි දැන් වී අස්වැන්න. එතකොට පොළොව පිළිබඳව තාම අවුරුදු 35කින් පමණ රසායනික තෙල් පොර නිර්දේශ නිකුත් කරලා නැහැ. තාම 35කට එහා කීපව තියෙන. එතකොට මේවා පිළිබඳව හොයන්නේ නෙමෙයිද කෘෂිකර්ම මාත්‍යන්සි? ගොවියට කරන්න දෙයක් නැහැ. ගොවියට දෙන්න අවශ්‍ය තාක්ෂණය, එතකොට යෙදුම්, අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න තමයි කෘෂිකර්ම මාත්‍යන්සියක් දෙපාර්තමේන්තුව සහ ගොවි ජනසේපතිය. එතකොට මේ සම්බන්ධ තියෙන ආයතන මොකද කරන්නේ? කියන්නේ ඔය ආයතන වහලා දාන්න. ගොවියා ඔය ආයතන රැඳිලා හින්දා ගොවිතැන කරනනේ තමන්ගේ ජීවන වෘත්තිය මේක නිසා කෘෂිකර්ම මාත්‍ය මේ රටේ රඳා පවතිනවා. ඒ නිසා අපි රසායනික පොහොර තහනමට විරුද්ධ නැහැ. හැබැයි මේක උපාය මාර්ග සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක කරාන අපි සූදානම් ඒකට සහයෝග දෙන්න. අදටත් අපේ ගොවි වගා කරනවා කාබනික ගොවිතැන කරන වස විස නැති ගොවිතැන කරනවා. මොකද අපි දන්නවා ඒකේ ඛේදන මගේ තාත්තා මැරුණේ දිය වැඩේ බෙදලා. ඒකෝර අපි දන්නවා අපිට අත් වෙලා තියෙන ඉරණම අපේ අල්ලපු ගෙදර අක්කගේ පුතා මැරුණේ දිය වැඩියා බෙදලා. එතකොට අපිට තමයි මේක තදින්ම දැකිලා තියෙන්නේ. අපි කැමැතිද සුව කැමැත්තෙන් බෙල්ල මිරි කාගෙන සිය දිවියාලි කරන්න කැමැති? විශේෂයෙන්ම කාලා වහ කන්න කැමති නැහැ. අපි වහ දෙන්න කැමතිත් නැහැ. හැබැයි ඒ නිසා බොහොම මේක අපි මේක සංවේදී කාරණේ පිළිබඳව අපි මැදිහත් වුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ තිබ්බ අත්නෝමතිකත්තේ නිලධාරීන්ගේ සමහර අය මෙයා වැරදි වගට දුන්නා. මේ සම්බන්ධයෙන් ගෝඨාභයට දුන්නේ අමුතු චිත්‍රයක්. හරි අර කතාවක් තියෙනවනේ ලනුගිල්ලා කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට පොල්ෙලි දුන්නා. එතුමා පොල්ෙලි දියේ දාලා කොපා පොල්නවා. එහෙම ලනු කෑනේ. ඊට පස්සේ මොකද උනේ? ගෝවියට වින කරලා ආණ්ඩුවට ගෙදර යන්න උනේ නැද්ද? එනිසා මේ ගොවියා පිළිබඳව තීන්දු తీරන ගැනීමෙදී අපි මේ ආණ්ඩුවටත් කියන්නේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. දැන් එයා මොකද කරන්නේ? බලය බෙදීම සඳහා මේ සර්වපාක්ෂික සමුළු කැඳවමින් යන්නේ. මේ වෙලාවේ මොකද බලය බෙදන්න ඕන? දැන් මම ඒ කතන්දරේ යන දවස්වල ඔය ජනාධිපති රොයිප්‍රකා ඉන්දියාවට ගිහින් ආනතර මුලදී මඩකලපු ගියපුවම ගොවියෝ කියන්නේ අපි අහපුවාම අනුරාධ මහත්තයා මේ ඔය බලය බෙදපුවාම අස්සන හොෝගාලා වැඩි වෙනවා. එතකොට අපේ අස්වනු මිල ඉහළ යනවා. නැති වෙනවද අපේ? නෑ අපේ බඩගින්න නැති වෙනවද? අපේ මේ නිෂ්පාදන ඉක්මනට අලෙවි වෙනවා. මොකව අපිට වැඩක් නෑ. අපේ මේ ඉහළ දේශපාලඥයන්ට ඕක තියෙන. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව තීරණය කළ යුතුයි. අරගලයාවේ නිකන් නෙමෙයි. අරගලයේ පිළිබඳ විවිධ පාර්ශ්වයන්ට විවේචන තියෙන්න පුළුවන් හැටි. නමුත් ඔය සියලු කාරණාත් එක්ක අනුරාධ මහත්මයා පහුගිය කාලේ අර ජල ප්‍රශ්නය තිබුණානේ. මේ මෑතම සිද්ධ වෙච්ච කාරණාව ඇවිල්ලා ගොවියට නිසි කාලට ජලය ලැබුණේ නැහැ. ඒ වෙනුවෙන් විවිධාකාර ප්‍රශ්න අපි දැක්කා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය කොහොමද ඒ වෙනුවෙන් ක්‍රියා කරපු පිළිවෙත පිළිබඳව අපි දැක්කා. ඒකත් ප්‍රශ්නකාරී පිළිවෙතක් තමයි ඕන් සතුව තිබුණේ. නමුත් මේ සියල්ල තුළ අපිට පේන එක්තරා කුමන්ත්‍රණයක් තියෙනවාද කියලා අපිට හිතෙනවා. ඒ වගේම තමයි සමාජයේ තුළ ඒ ප්‍රශ්නේම අහන අවස්ථා අපි දැක්කා. ගොවිය අඩපණ කරනවා කියලා කියන්නේ මේ එතන මොකක් හරි යටි කුට්ටු වැඩක් තියෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඔබට අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා. ඒ කලපුරුද්දයි පළපුරුද්දයි එක මේ යන වටපිටාවත් එක ඉදිරියේ කොහොම වෙයිද මේ රටේ මේ කෘෂිකර්ම මාන්තේ? පැහැදිලිව මේක තියෙනවා. ගොවියා වී ගොවි තැනින් ඈත් කර වී ගොවි තැන ඇතුළු අතිරේක ආහාර භෝග වගා වලින් ඈත් කිරීමේ කෘෂිකර්ම මාන්තෙන් ඈත් කිරීමේ සැලසුමක් තියෙනවා. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ බලයට එනකොට මුලදීම 2001 ගෙනාව රිගේනින් ශ්‍රී ලංකා යලි පුබුදුමු ශ්‍රී ලංකා. යලි පුබුදුමු ශ්‍රී ලංකා එකේ කොටස් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ තියෙනවා කුෂිකාර්ම කටයුතු ඉරිගේෂන් සඳහා ජලය දෙන්න ඕනේ නැහැ කියලා. කොළඹ නගරේ කුඹුරු ඉඩම් ගොඩ කරන්න ගෙනාව. හැබැයි මෙතන කොළඹ බස්නාහිර පළාත් තුළ
වගා කරන්න පුළුවන් ඉඩම් තියෙන. පුරන් කුඹුරු තියෙනවා. ඒවා ඒවා අස්සත් දන්නවනේ. එහෙම ආණ්ඩුවේ මැඩපිල්ලක් නැහැ. හැබැයි අපි දැක්ක නේද කාලයක් යනකොට පුරන් කුඹුරු අස්සත් දනවා නිකන් රැල්ලට පටන් ගත්තා. කොහොමද රැල්ලට ඒක? තරුණ කණ්ඩායම් පටන් ගත්තා. ඒක මොකද හැබැයි උනේ? ඒවා යාවත් කාලිනුත් නැහනේ. තැන් තැන් වල ගිහිල්ලා Facebook එක කරා කර මං කියන්නේ ඒක හොඳ දෙයක්. හැබැයි ඒක දීර්ඝකාලීනව යන්නේ නැහැ. එතකොට ඒ යතින් වගා කරත් කෝ අස්සොන්. ඒවට කෝ ආණ්ඩුවේ මැදිහත් වෙයි. ඒ නිසා බරපතල කාර්යයක් තියෙන්නේ. මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි කුෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ටත් මේක ඌමනාවක් නෑ. එයාලට පඩි ලැබෙනවා 25. අමතක කරන්න එපා 2017 ඉඳලා 2021 වෙනකම් මේ රටේ කුෂිකර්ම නවීකරණය සහ කුෂිකාර්මික කටයුතු සංවර්ධනය සහ ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණු ඩොලර් මිලියන 560කට අධික ප්‍රමාණයක් ණය ආධාර ලැබුණ ලෝක බැංකුවේ යටතේ ADB කියartifactId එතකොට IMF කරා මේ සල්ලි වලට මොනවද දුන්නේ එහෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. කෝබිය සංවර්ධනය වුණා නම් මේ වගේ ප්‍රශ්න අපිට කතා ප්‍රශ්න කරන්න වෙන්නේ. ඒ නිසා මේක හොද හොද මඩේ දානවා වගේ ප්‍රශ්නයක් තියෙන. අපි හැමදාම ප්‍රශ්නයක් කරනකොට කතා කරනවා. අර ජල අර්බුදය සම්බන්ධයෙන්. උඩවලවේ ජලාශයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් සමනලයේ ජලාශයේ අදාළ විදුලි බල ඇමතිවරයා ඇතුළු නිලධාරීන් වගේ කියනවා. හේතුව තමයි උඩවලවේ ජලාශය යටතේ වගා කරන කුමරු වලවේ නිම්නයේ අක්කර 66600ක් වගා කරා විවග. එතකොට අතිරේක ආහාර භෝග වගා කරා. ඊළඟට පළතුරු වැඩිම කෙසෙල් වැඩිපුරම වගා කරන්නේ ඇඹිලි පිටියේ කේන්ද්‍ර කර ගස් ලැබුව වගා කරන්නේ ඇඹිලි පිටියේ කේන්ද්‍ර කර මේවා ගොබින් විනාශන විනාශ වුණා නෙමෙයි නියගේ නිසා විනාශ වුණා නෙමෙයි ස්වභාවික ආපදාවක් නිසා විනාශ වුණා නෙමෙයි හිතාමතාම විනාශ කරා විදුලි බල ඇමතිවරයා කාංචන විජේසේකර හැසුරුණේ මෝල් ගස් කිලපු පිඹුරෙක් වගේ කීයටවත් ජලය දෙන්නේ කොහොමද ලෝකේ ජල නිර්වාහකයන් තියෙනවා ජල සම්පත් ඉස්සල්ලාම පානීය ජල අවශ්‍යතාවය අනිත් එක අමාත්‍යවරයාගේ බලතල අනුව කිසිසේත්ම සිදු කළ යුතු නැව සිදු කරන්න බැරි සිදු කළ යුතු නැති ප්‍රකාශයක් තමයි නිකුත් කරන්නේ අනිවාර්යයෙන්ම ඊළඟට තමයි මේ අපේ රටේ ජල විදුලි බලාගාර ආශ්‍රිත තුළ තියෙන සහ මහවාරි මාර්ග ජලාශ අතර අර්බුදයක් තියෙන මේක අයිතිය සහ නියාමනය පිළිබඳව විකෘතියක් තියෙනවා එතකොට අපේ රටේ තියෙන තනිකරම විදුලි උත්පාදනය කරන ජලාශ තියෙනවා එතකොට ඒ වෙනුවෙන්ම කාසල්රී ලක්ෂපාණ ඒ වගේ දේවල් මවුස්සගේ तो इलाकृत पानीय जल आवश्यकता पमना क्लबुगम कलटुआ जलाशे इतकोट अनीतवा मे महावेली जलाशत्दीच महावेली संवर्धन योजना क्रम वाले हदिलती है समनल हदिलती है समनल वादा निस्सलिदा समस्या असूपाहे अनुयतम विभूतकरा असूपाहे असूहे पटांग इतकोट इहल मे मे बेलीवुड आश्रित वलवे गंग आश्रित इतकोट बलंगूड केन्द्र करेंद्रकमत जल शास्त्री प्रदेश හැබැයි මේක හදන්නේ පොඩි ටැංකියක් හදනවා කියලා තමයි හදන්නේ. හැබැයි උඩ හදන්නේ විදුලි බල උත්පාදනය හපුකොට ජල විදුලි බලාගාරය සඳහා. ඊට පස්සේ උඩවලවේ ජලාශයේ මේ තියෙන සියල්ල නැති වුණා මේ වුණා. එතකොට මේකට ජලය නොදිනවා කියන්නේ අනිවාර්යයෙන් මේකේ තියෙන ගිවිසුමක් තියෙනවා අනිවාර්යයෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා ජලය දිය යුතුමයි කියලා. එතකොට ඒකේ විදුලි බල උත්පාදනය වෙන්නේ බොහොම බොහොම පොඩි ප්‍රමාණයක්. අපේ රටේ විදුලි බල උත්පාදනය නෙමෙයි කළ යුත්තේ. මේ සූර්ය කොච්චර තියෙනවද එහෙම හදන්න පුළුවන් හැබැයි ඒව හදන්නේ නැහැ එතකොට මේකේ ඉන්න මාෆියාවක් තියෙනවා එහෙම හැදුවොත් එහෙම අනුරාධ මහත්මිය ගසා ගන්න බෑනේ අපි සාපුරේ ගියකොත් බෑග් හොයාගන්න ඒක නිසා ඒව කරන්න අමාරුයි ඒක තමයි වැඩගේ දේවල් සිද්ධ වෙන්නේ අපි සූදානම් වෙනවා අපි මැරිසට හනේ දෙවෙනි විරාමයේ සඳහා වුණ කැඳවාගෙන යන්න රැඳෙන්න ඔහොමම විරාමෙන් අනතුරු අපි සෝදානම් අග්නි වැඩසටහනේ අවසන් විනාඩි කිහිපය සමගින් ඔබව සම්බන්ධ කර ගන්නට. මෙවර අපිට ළඟම කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා නම් ගැටලුවක් බවට පත් වෙලා තිබෙන අනුරාධ මහත්මයා ජල ගැටලුව. ඒ ජල ගැටලුවේදී චෝදනාව ආවේ කොවිය පැත්තට. කෘෂි නිලධාරීන් චෝදනා කළා මතක ඇති මේ කෘෂි නිලධාරීන් කියපු දේවල් ගණන් නොගත්ත ගොවීන්ගේ වගා තමා විනාශ වුණේ කියලා. එහෙම කිව්වනේ ප්‍රකාශ වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් ගොවියෝගේ පැත්තට තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා චෝදනා කළේ ගොවියට. ඔව්. එතකොට ඇත්තටම ගොවීන්ට වඩා දැනුම සහ ප්‍රායෝගික අවබෝධය තියෙන්නේ ඔය චෝදනා කරපු අයටද ගොවියටද? ඔය චෝදනා කරපු අයට තමයි ඔය ඇඟිල්ල දික් කරන්න ඕනේ. මම ප්‍රායෝගිකව පැහැදිලි කරන්නම්. ගොවියාට එහෙමනම් ගොවියා නෙමෙයි මේවා පාලනය කරන්නේ. නියාමනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුවට. ඒතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ රටේ නියගිය පවතින වැස්ස පවතින කාලවකවානු පිළිබඳව දත්ත ගන්නේ අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඔය නියගිය පිළිබඳව මම මැයි මාසයේ පවත්වපු මාධ්‍ය සාකච්ඡාවලදී මම පැහැදිලි කරා. මේ සැප්තැම්බර් මේ ජූලි අගෝස්තු වෙනකොට තද බල නියගයක් එනවා කියලා. මොකද අපි
संवेदी उना पैसिफिक सागरे ऐतिवेन एलिनो तत्ते एलिनो तत्ते सक्रिय उना එතකොට පැසිෆික් සාගරය කියන්නේ අපේ ගොඩබිම ප්‍රමාණය හා සමානම තියෙන මුහුදු ප්‍රමාණයක් තමයි පැසිෆික් සාගරය. එතකොට ඒකේ එළිනු තත්ත්වයේ සැලකිල්ලට අරගෙන හැබැයි අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සති දෙකක් තුනක් වහිනකොට ඉදිරි දෙසතිය තුන බරපතල විදියට නියඟයක් ඇති විය හැකි බැවින් ජලයේ අරපිරමියස්මේ ප්‍රවාහය වහිනකොට ඉදිරි දෙසතිය කාලයක තුල තද බල වැසි සහිත වහිනවා. ඒක නිසා ආපදා තත්ත්වයන්ගෙන් ප්‍රවේශ වෙන්නේ. ඔය ප්‍රකාශනය ඉක්ුත් කරන්නේ කිසිදු සොයා බැලීමක් නෙවෙයි කියලා අපිට පැහැදිලි. පැහැදිලි. කියන්නේ තාක්ෂණයේ ලෝකේ දියුණු වෙන්නේ ඉන්දියාව හැබැයි මේක සැලකිල්ලට අරගෙන ඉන්දියාවේ අපනයනය කුසී අපනයනය තහනම් කරා. අද අපිට අහලා ගන්න බෑ ඉන්දියාව. එතකොට අපේ රටේ වාරි මාර්ග අමාත්‍යාංශයක් තියෙනවා. ජල කළමනා කරන කමිටුවක් තියෙනවා. මහවැලි අමාත්‍යාංශයක් තියෙනවා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයම තියෙනවා. හැබැයි මේ නිලධාරීන්ට හරි ලේසි ගොවියන් නිසා මේව කරගෙන නෑ. ඔය විශේෂයෙන්ම වලවේ නින්නේ ගොවීන්ට වී වගා කරන්න අවශ්‍ය ජලය පරිමෙන් තියෙනවා කියලා එයාලා තමයි කිව්වේ. කිසිම කතාවක් කිව්වේ නැහැ මෙච්චර ප්‍රමාණයක් වගා කරන්න කියලා කිව්වේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා ජලය අඩු වෙනකොට බෙත්ම ක්‍රමයට 150ක් වගා කරනවා 50ක් අතිරේකව. එහෙම නිර්ණායකයක් දුන්නේ නැහැ කුචිකර්ම. එයාලට උනේ එයාලට කෙලවෙච්ච කෙලවිල්ලට එයාලට වැරදිච්ච තැන ගොවියාගේ පිටින් දානවා. ඒ නිසා ගොවියා නියාමනය කරන්න ඕනේ ජලය දීමේදී. ඔය හැම වාරි මාර්ගක කුෂිකර්ම විද්‍යාලේ ජල කමිටු වල වතුර ඇරලා තියෙනවනේ වැහි කාලට කුඹුරු හාලා ඕනෑවට පාට. අස්සන් නෙල්ලකටත් වතුර ඇරලා තියෙනවා. අපි දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා. අපි දැකලා. එතකොට දැන් එහෙම තියෙද්දී කොහමද ගොවියට කියන්නේ නිලධාරීන්ට අපි සූදානම් හරියට කරුණු හොයලා බලලා කතා කරන්නේ. හැමදාම ගොවියා නිහඬව ඉන්නේ. ඒ නිසා අපි ඔය කියන නිලධාරීන්ට පාඩම් උගඩනවා ඉදිරියේ. හොඳින් හරි නරක මේක තර්ජනයක් නෙමෙයි. හැබැයි අවධානයක්. මොකද ගොවියට හැමදාම ගොවියාගේ පැත්තට ඇඟිල්ල දික් කරලා ගොවියට කියන්නේ ඔක්කොම කුණු බෙන්ගාල බොක්කට කියලා ගොවියට තමයි වැටෙන්නේ. ගොවියාගේ පැත්තෙන් අපේ රටේ ජල කළමනා කරන විධිමත් භාවයක් නැහැ. හැබැයි ගොවියාගේ පැත්තෙනුත් දැන් අපි අපිට නිර්ණායක දීලා නැහැ. යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවනේ. දැන් යල සහ මහ කියලා කන දෙකක් තියෙනවා අපේ රටේ. එතකොට ওই කන්නේකට වගා කරන්න ඕන හෙක්ටයාර් ප්‍රමාණයට මෙන්න මෙච්චර ජල ප්‍රමාණයක් අවශ්‍යයි කියලා කොහේ හරි නිර්දේශ කරලා තියෙනවද? නැහැ. ඒක තමයි මේ සාමාන්‍ය අපේ රටේ වී වගාව සඳහා අවශ්‍ය වෙන්නේ අක්කරයකට ගණාඩි දෙකක් තුනක් අතර ප්‍රමාණයක්. කොච්චර ප්‍රමාණයක් එතකොට මේ වෙනකොට භාවිත කරනවා? සාමාන්‍යයෙන් ජලය අරලා නාස්තියත් එක්ක ජලය අවභාවිතාවක් වෙනවා කියලා පිළිගන්නවා. එතකොට හැබැයි එහෙම වෙන්නත් ගොවියාටම හිතන්නේ නිර්දේශනිකුත් කළා නෑ මෙන්න මේ ප්‍රමාණය විතර අවශ්‍යයි කියන කාරණා. නිකුත් කළා නෑ. එහෙම නෑ නිකුත් කළා. එහෙම නිකුත් කළා ගොවියාට මේක දැනුවත් කිරීමක් කරන්නත් නෑ. මොකද අපේ රටේ හෝට වහින කාලේට හොඳට වහිනවනේ. වහිනවනේ. ඒ නිසා මාස් කන්නේ අපි දන්න අපිට එළියට වහින්න. ඒ නිසා වතුර වැඩි ප්‍රමාණයක් නෑ. හැබැයි අපේ වැඩපිල්ලක් නෑනේ මාස දෙකක් යනකොට කොහොමද කරගන්නේ? ඒ නිසා මේ වගකීතු බලධාරීන් දැන්වත් මේ වෙච්ච එක වෙස්වලා ගත්ත ආශිර්වාදයක් කරගෙන ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ විතරක් නෙමෙයි. හැබැයි ඒක ජල බද්ධක් ගැසීම නෙමෙයි. ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජල පෝෂක ආරක්ෂා කරගෙන ජල උල්පත් ආරක්ෂා කර ගැනීම වැඩපිළිවෙලක් හදනවා. අද වෙනකොට ඉහළ ජලාධාර ප්‍රදේශවල ජල උල්පත් සියල්ලගේ බොහෝ 80% අයිතිය තියෙන්නේ මහා පරිමාණ වතු සමාගම්ව. ඒක ගැසට් කරලා තිබ්බට තාම රජයට පවරගන්නේ කොහින් හරි ඉරවිලා තියෙනවා. මහා පරිමාණ වතු සමාගම්වල අතකොළු බවට නීතිය ක්‍රියාත්මක කරන බැරි තරමට නිලධාරීන් පත් වෙලා ඉන්නේ. ප්‍රාදේශීය ලේකම්ලා, දිස්ත්‍රික් ලේකම්ලා, වාරි මාර්ග ඉංජිනේරු. ඒ නිසා මේකේ හදන්න ඕනේ අනිවාර්ය මනපනත් ගේන්න ඕනේ මේ සියලු ජල උල්පත් ජල පෝෂක ප්‍රදේශ අනිවාර්යම රජයට පවරාගෙන පවරාගෙන මේ ජල පෝෂක ආරක්ෂා කරොත් තමයි අපිට ඉදිරි දසවසරක තුලදී ආපහු ජලයෙන් සුපෝෂිත තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. මාසයක් නෙමෙයි අවුරුද්දක් පැවුවත් අපිට වතුර දෙන්න පුළුවන් වෙන්නේ හදාගන්න පුළුවන්. ඔව් දැන් ওই ජල පෝෂක ප්‍රදේශ මේ වෙනකොට මම හිතන්නේ මේක බිස්නස් එකක් බවට පත් වෙලා තියෙන්නේ. බිස්නස් එක තුළ මේ කතා කරන මොහොතේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉදිරි කාලයේදී බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මොකද ජල පෝෂක ප්‍රදේශ ටික ටික හිඳියනවා කියලා කියන්නේ රටටම ජලය සැපයීමේ අඩපණ වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට අර ඔබ සඳහන් කළා වගේම අපිට වතුර බෝතලෙත් පිටරටින් තමයි ගෙන්න ගන්නට සිද්ධ වෙන්නේ. අපිට මේ තරම් වනගහණය තිබුණා. හැබැයි 2023 වෙනකොට අවුරුදු 10ක් ආපස්සට ගිහිල්ලා බලන වනගහණය කොයි තරම් දුරට අඩු වෙලා තියෙනවද කියලා. ඒක නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ ඇතුළු කණ්ඩායම මේ වෙනුවෙන් මොනවද යෝජනා කරන්නේ? දැනට යෝජනාවලියක් සකස් කරන් යනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න ඉහළ ජලධාරා ප්‍රදේශ ආරක්ෂා කර ගනිමින් මේ වහින කාලෙට වතුර නෙමෙයි මේ මහ මුහුදට වැටෙන්නේ මහා ධනස්කන්ධයක්. එතකොට ඒ ධනස්කන්ධය කොහොමද අපි අද වෙනකොට ඉදිරියේ ලෝක ජල අර්බුදයකට ඒකෙන් සල්ලි හොයන්නේ කොහොමද?
උදාහරණ ටිකක් 1948 අපි නිදහස ලැබුවාම අපි මැද පෙරදිග රටවල් එක්ක තෙල් සහ වතුර ගිවිසුමක් අත්සන් කරන්න කොහොමද? අද කියන්න කනගාටුයි අපේ රටේ ගුවන් සමාගම් වලට වතුර ගන්න ඩුබායි වලින් මැද පෙරදිග. ඒතර මැද පෙරදිග වතුර නැහැනේ කාන්තාරනේ. ඒතර මුහුදු ජලය තමයි ප්‍රතිකාර කරලා ඒක දියුණු කරලා ගන්න. අපේ මේ ගංගා 103ක් ගලන රටේ මහා වැව් 34000ක් තිබ්බ රටේ කියන්න කනගාටුයි ලැජ්ජයි. අර ජපන් වගේ වැරද්දක් වුණාම හරාකිරි කරගන්න අපි අපිත් මැරෙන්න ඕනේ. මේ හරි විදියට. මං කියන්නේ එහෙම ලැජ්ජ වෙන්න ඕන. ඉතින් ඒක නිසා අපි වැඩපිල්ලක් හදනවා මේ අර්බුදයට විසඳුම හොයන්න ඉහළ ගංගාධාර ප්‍රදේශවල තියෙන ජල උල්පත් අද වෙනකොට 160ක් විනාශ වෙලා විනාශ කරලා පාරිසරික තදබල පාරිසරික ඔබ කිව්ව පරිදි තදබල පාරිසරික විනාශයක් කරන කවුද මේවට නායකත්වය දෙන්නේ? දේශපාලන හෙංච අය. ආණ්ඩු පත් වුණාම කාලසටහන් දාගෙන මේ රට විනාශයේ අගාධයට ගෙනියන්නේ ගොවියද මේ රටේ ජනතාව? මේ රටේ පරිසරයද? එහෙම නැහැ. ඉතින් ඒ නිසා අද අපේ අස්වනු වලින් 130ක් නාස්ති වෙනවා වනසත්ව හානියින්ද 112ක් 15ක් අතර ප්‍රමාණයක් නාස්ති වෙනවා මේ ප්‍රවාහනදී තැලීමේ. තාම අපිට බණ්ඩාරවිල ඉඳලා හසලක ඉඳලා හෝ අනුරාධපුර ඉඳලා තැලෙන්නේ නැතුව කොහුවම ගෙඩියක් ගේන්න බැරි රටක් නෙමෙයික තක්කාලි ගෙඩියක් ගේන්න බැරි රටක් නෙ. කෝ ඇසුරුම් කල් කෝ පසුවස්සරු තාක්ෂණේ. මේ ආයතන තියෙනවා. ආයතන පරිගලපන නිලධාරීන් ඉන්නවා. සභාපතිලා ලේකම්ලා ඉන්නවා. හැබැයි වෙච්ච සාධනීය වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. කිසිම දෙයක් නෙ. ඉතින් මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්. නිකන් හිතන්න දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩු දක්වා සංගමන් කන්ද තුඩු ඉඳලා කොළඹ දක්වා මන්්‍යොක්ක දඩු ටිකක් ඔබ කිව්ව පරිදි හිටගෙන ගියොත් හිටවගෙන ගියොත් නැනගෙන ගියොත් මාස 6කින් කිලෝ 5ක් 6ක් ගලවන්න බැයි. ඒ මන්්‍යොක්ක වලින් මේ රටේ ජාතික ආර්ථිකය හදන්න බැයි. අපේ පොඩි වැරද්දකුත් තියෙනවා. දැන් අපේ රටේ ජාතික ආර්ථිකයට කුෂිකාර්මීය දායකත්වයේ 107යි කියනවා. පට්ටපල් බොරුවක් ආර්ථික ඝාතකයෝ හදපු එකක්. ජාතික ආර්ථික. හැබැයි ඒකේ ගණනේ වෙන්නේ නැහැ. අපේ රටේ සමස්තයක් විදියට වී වගා කරලා එළවලු වගා කරලා හැමදේම වගා කරලා මේ රටට කන්න දෙන්නේ කවුද? 2 කෝටි 20 ලක්ෂයකට කන්න දෙන්නේ කවුද? ඒ නිෂ්පාදනේ කෘෂි නිෂ්පාදනේ. ඒතකොට ඒවත් ඇතුළත් වෙන්න ඉපයි. අරක දාලා ඉවරලා කෘෂිකර්මාන්තින මුදල් වෙන් කිරීම මේවා කිරීම වැඩක් නැහැ කියලා දාලා තියෙනවා. ඒ කරලා තින්නේ සැලසුම් සාගත නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත ගොවි ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය නිලධාරීන් නෙමෙයි. රාජ්‍ය නිලධාරීන් වාක්‍ය අනුව අපි කියන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරීන් සාතිශය බහුතරයක් 75% වෘත්තිමය නීලකාස හොරු විශේෂයෙන් කුෂිකර්ම මාත්‍යංශේ. කුෂිකර්ම මාත්‍යංශයේ 70% යහ නිලධාරීන් ඉන්නේ. ගොවිජන සේවාවේ ඔය සම්බන්ධ නිලධාරී ඔක්කොම රසායනික තෙල් පොහොර සමාගම් වල සහ බීජ කම්පැනි වල සේල්ස් රෙප්ලා කලමනාගේ කියන්නේ මේ මේ ඒවා විකුණ බඩු විකුණන්නේ. අදම බලන්න අපි වටක්කයට මෑකරල්ලට වැටකුළුවට කරවිලට බණ්ඩක්කයට මේ හැමදේම ගෙන්නන්නේ කොහින්ද? පිටරටින්. අමතක කරන්න එපා ගිය අවුරුද්දේ විතරක් අපි ගෙනලා තිනවා බීජ කිලෝ ලක්ෂ 8ක් බීජ කිලෝ. කැකිරියටත් අපි පිටරටින් ගෙන නටා. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නිලධාරීන් 55000ක් ඉන්න රටේ පරිශ්‍රණ තියෙන පරිශ්‍රණ ගොවිපළවල තියෙන අපි පහුගිය දවස්වල මහලුපල්ලම ගොවිපළවල ඇතුළු ගොවිපළවල ගණ්ඩායමට කඩාපැන්න. ඒවා තනි කර හෙන ගහපු පිටරි වගේ. ඔබ යනකොට බලන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන 542 අපිට වගා කරන්න උගන්වනවා. සක්‍රීයව තියෙන්නේ කීයද? කීයද තියෙන්නේ? ඉතින් ඒ වගේ තනි කර හෙන ගහමු පිටරි වගේ තනි කරම පහුගිය කාලේ කාබනික පොහොර යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ගොවිජන සේවා මධ්‍යස්ථාන පිටිපස්සේ ගොඩ ගහලා තියෙනවා. අපි ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානෙට කඩාපැන්න. ඉදිරියේදී කඩාපානවා ගොවියොත් එක්ක මේ රටේ මහජන බදු මුදලින් යැපෙන ආයතනය. ඒ නිසා ගොවියන් අයිතියක් තියෙනවා. අනුරාධ මහත්මයා, දැන් නිලධාරීන්ට අපිට චෝදනා කරන්න එක් පැත්තකින් පුළුවන්. නමුත් අපිට ඍජුව නිලධාරීන්ට චෝදනා කරන්න බෑ. මොකද දේශපාලනයේ සමහර නිලධාරීන් අතපොළුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ යටතේ ඉන්න අය තමයි මේ විදිහට හැසිරීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි දැන් අර ඔබ සඳහන් කරානේ අස්වනු හානිය සම්බන්ධයෙන්. අස්වනු හානිය ගන්නකොට මේ පසු අස්වනු හානිය වැඩිපුර තියෙනවා ලංකාවේ. ඒ වගේම තමයි අස්වැන්න නෙලන්න කලින් සිද්ධ වෙන හානිය ඊටත් වඩා තියෙනවා. අලි අලින්ගෙන් සිද්ධ වෙන හානිය ලංකාවේ ප්‍රබල විදිහට තියෙන එක මිනිස්සුන්ට ලොකු තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රිලවුන්, ඒ වගේම මොනරුන් පුදුමාකාර විදිහට මේ ගොවිජනයාගේ ගොවිතැන් වැඩ කටයුතු වලට බාධාවක් බවට පත් වෙලා තියෙනවා. රජයනොත් කිසිම වැඩපිළිවෙලක් නැහැ. අපි සාකච්ඡා කරනවා විතරයි මෙහි ඉන්නවා මෙච්චර ප්‍රමාණයක් මේ විදිහට මෙහෙම කරනවා. ඒකට తాවකාලික පැලස්තර විතරයිනේ అలවන්නේ. දැන් ගොවිජන සංවිධානයක් විදිහට ඔබේ යෝජනා තියෙනවද ඒ වෙනුවේ? ඔව් එහෙම තියෙනවා. දැන් අපි විශේෂයෙන්ම අලි ප්‍රශ්නයට අලියෝ එනවා කියලා දැනගන්න පුළුවන් ලෝකයේ එහෙම ලෝකයේ රටවල සංඥා පද්ධති තියෙනවා. එතකොට අපේ රටේ අලි ගහනේ මෑත භාගයේ වැඩි වෙලා තිනවා. අලියත්තු ඉන්නවා,
6600ක් වගේ. විශේෂයෙන්ම ඔවුන්ගේ නිජබිම් වෙච්ච වනාන්තර අද වෙනකොට ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. අධික ලෙස වන ඝනත්වය අඩු වෙලා තියෙනවා. එතකොට කැලේ ඇතුළෙත් ඔවුන් කන ආහාර වර්ග නැති වෙලා තියෙනවා. එතකොට මේකට විසඳුම තමයි රිලව් ගාහණය වැඩි වෙලා තියෙනවා. ඉස්සර ස්වභාවිකවම පාරිසරික සමතුලිතේ ක්‍රියාත්මක වුණා විලෝපිය. විශේෂයෙන් දැන් මොනර ඝනත්වය අධික ලෙස අපි ඉස්සර අපේ ගම්වල මොනරු හිටියේ නැහැ. අපි දැක්කේ අර චිත්‍රපතේ තිබුණ මොනරු පිටුරේ. දැන් බලනකොට ගෙවල් ළඟ තාප්පවල හැම පුදුම විදිහට ඉන්නවා. ඒ නිසා මේක පාරිසරික සමතුලිතතාවය විලෝපියන් විනාශ වෙලා තියෙනවා. අද වෙනකොට නරියෝ විනාශ වෙලා තියෙනවා. ඒවට අධික ලෙස රසායනික තෙල් ගොවිතැනට ප්‍රබල බලපෑමක්. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම දැන් ඕස්ට්‍රේලියාව අපි දැක්ක පහුගිය දවස්වල මම මේක වැරදිවට වටහා ගන්න එපා කැංගරුව ඝාතනය කරා. पारिसरिक संविधान सह सत्य हिंसा संविधान बलानो नीट वेदगा හැබැයි එහෙම කියලා මේක අසන්තුලිතතාවයක් ඇති වෙන්න බෑ. ඒ අසන්තුලිතතාවයේ අනුරාධ මහත්මයා ගොඩ නැගිලා තියෙන්නෙම කිසිම වැඩපිළිවෙලක් නැති නිසා අපි දන්නවා මාර්ග සංවර්ධනයේ වෙනුවෙන් තියෙන කුලියරි කමක් නැහැ කිසිම සැලස්මක් නැහැ. අපි හිතුව හිතුව හැටියට ගන්නවා. ඒ වගේම තමයි අපේ වන ගහනේ හිතුව හිතුව හැටියට අපිට හෝටල් නිෂ්පාදනය නිර්මාණය කරන්නට ඒ වගේම තව තව ව්‍යාපෘති වෙනුවෙන් අපි එලි පෙහෙලි කරනවා. ඒ සියල්ලම ඇවිල්ලා අපි කඩිමුඩියේ ගන්න දේ. අවිධිමත් සංවර්ධන ඊනියා සංවර්ධන. ඔව් ඒ ඒ සියලුම දේවල් අපි ඇවිල්ලා කිසිම විපරමක් කරලා ේෂණ කරලා ඒ වගේම තමයි ඉන්න අයගෙන් අපි කරුණ හොයලා බලලා ඒ විදිහට ගන්න දේවල් නෙවෙයිනේ හැම දෙයක්ම අර රසායනික පොහොර ගෙනාවා වගේ හරි කඩිමුඩියේ දේවල් තමයි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉන්නවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව තියෙනවා ලංකාවේ හැබැයි ඒවා නමට තියෙන ආයතන. මොකද ඒ වගේ කිසිම අපි දැකලා නැහැ පරේෂණ මට්ටමේ. දැන් අපි කතා කරන්නේ 2023. හැබැයි ගොවියා කොහෙද තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ වගාවන් වලට නිරලා තියෙන ආකාරය අපි දැකලා තියෙන බොහොම අල්ප වශයෙන් අපි දැකලා තියෙන්නේ. ඒකත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිව අර සූරු කුෂිකර්මාන්තය කියලා නමට ඇවිල්ලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල රාජාංගනේ ප්‍රදේශයේ ඇඹුල් කෙසෙල් නදලා ඇඹුල් කෙසෙල් කිලෝ 12000ක් මැද පිරදිගට ඇරියා කියලා. ඔය හිටපු කුෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල් එතකොට ඒකට අපි දැක්කා මාධ්‍ය වලින් නම් ගොඩාක් ප්‍රචාරයක් දීලා තිබුණා කියන්න කනගාටුයි. ඒ කෙසෙල් කිලෝ 12000 කියන්නේ අක්කරයකවත් කෙසෙල් ලස්සුණු නෙමෙයි. සාමාන්‍යයෙන් පටක රූපිත කෙසෙල් අක්කරයක් වගා කරද්දි කෙසෙල් පැල කෙසෙල් ගස් 675 800 කිලෝ. එතකොට මේ වගේ කෙසෙල් කණක් වැටුණාම අපි දන්නවනේ සාමාන්‍යයෙන් කිලෝ 30ක් 35ක් 40ක් වගේ කෙසෙල් කණක හොඳට වැටෙනවා හදනවා. එතකොට 30 ගානේ බැලුවත් කිලෝ 21000ක් එතකොට අක්කරයකටත් අඩු ප්‍රමාණයෙන් යවපුවාම රුපියල් අපි කියමු 200 300 ගානේ අපනයනය කරා කියලා. එතකොට ලැබෙන ලාභය ආදායම් මුචන. එතකොට අපි මාධ්‍ය සම්දර්ශන තියෙන. ඔය කියන අධ්‍යක්ෂක ජෙනරාල්ලා තමයි මේ රටේ කුෂිකර්මාන්තයේ වග කියන මේ තත්ත්වෙට ගේන්නේ. අවුරුදු 10 12 හිටපු පොටන්කොල කන්න කියපු මහත්තුරුනේ හත්වලාමේ මේ රටේ මොනවාද පැලනෝන්නේ. එතකොට ඊළඟට සමහර ওই ව්‍යාපෘති වල ඉන්න අයගේ බැටුප් ගත්තාම පාසුකම් ගත්තාම අර ආපු විදේශ ණය අර මුදල් වල වැඩිපුරම දාගන්නේ ප්‍රොජෙක්ට් ව්‍යාපෘති වියදම් කියලා. අපි ගාව සියලු තොරතුරු තියෙනවා ඉදිරියේදී ඒවා මාධ්‍යයට සහ ඒවට එරෙහිව කටයුතු කරාට වැඩක් නැහැ. ඉතින් බරපතල ඛේදවාචක ඔබ කිව්වා වගේ ගොබියට තාක්ෂණේ නැහැ. ඒ ඇයිලා සමහර ඇයිලා දැකලා නැහැ ඇහැට. ඉතින් එහෙමනම් මේ රට තියෙන්නේ පැහැත්තලා මේ මහා ඉහළින් සංවර්ධනය වෙලා. එහෙම මොනවත් නැහැ. මම මුලදි කිව්වා වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක වහලා දාන්න ඕන. මහජන බදු මුදලින් ගොබියගේ බදු මුදල් අපරාධයි. ඒ නිසා අපි කියන්නේ හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා මේ අවසාන මොහොතේ අපි ඉල්ලා සිටින්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයට පණ දෙමු. අපි නිකම්ම නිකම් මේ කෑ ගහනවා නෙමෙයි. අපිට තියෙනවා බරපතල විවේචනයක්. ඒක නරුම වෙන්න පුළුවන්. හැබැයි අපි පාර්ලිමේන්තුවෙන් 225ට විතරයි ඇඟිලි දික් කරන්නේ. හැබැයි ওই අමාත්‍යාංශ ලේකම්වරු සහ ඔක්කොම නෙමෙයි චක්‍රලේඛන අනපන තදන්නේ. එතකොට කවුරු හරි කියනවා නම් දේශපාලඥයට යට වෙලා කියලා. ඒක යාගේ පෞරුෂත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. යාගේ වගකීමක් වගවීමක් තියෙනවා. ඔය නිලධාරින්ගේ වගවීමක් තියෙනවා. දේශපාලඥයන්ට වගවීමක් තියා වගකීමකුත් නැහැනේ. ඔව්. හැබැයි කිසිම වගකීමක් නැතිව හැසිරෙන දේශපාලුව ආහාරයට ගන්නේ මේ අපේ රටේ දුප්පත් ගොවියා ධාර්ය මහන්සියෙන් හම්බ කරන මේ දේවල් නිසාම තමයි. ඒ වගේම තමයි අපි ඉතිහාසයේ නම් කතා කරනවා මහලුකුවට කියනවා වගීත පවා නිර්මාණය වෙලා තියෙනවා මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. හැබැයි ඒවා ඉතින්
පොත්වල එහෙම නැත්නම් ගීතවල නිර්මිත බැකි පමණයි. ඒ වගේම තමයි අල්ලක් අපිට හිසි කරලා අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්න පුළුවන් කියලා ඒ කාලේ අපි කිව්වා. දැන් අපි පුළුවන් අපිට ඒ වගේ කරන්න අනුරාධ මහත්මයා හිතන්න මල්ලක් වපුරලා අල්ලක් ගන්න බෑ. ගන්න බෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි යම් යම් ආකාරයකට මේ ප්‍රශ්න වලට මෙන්න මේ වගේ දේවල් සිද්ධ කළොත් රජයක් විදිහට ඒ වගේම පවතින කෘෂිකර්ම අමාත්‍යවරයා ඒ වගේම තමයි අනෙකුත් නිලධාරීන් මඩුල්ල යම් ආකාරයකට තීන්දුව තීරණ අරගෙන මේ දේවල් වෙනස් කරන්නට හැකියාවක් තියෙනවා. බැරි කමක් නෑ අපිට පුළුවන්. නමුත් කොහෙන්ද ඒක ආරම්භ කරන්න කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායමක් හඬක් නගනවා කියන බව අපිට පේනවා. ඒ නිසාම තමයි අද වැඩසටහන ඔබ කණ්ඩායමට අපි වෙන් කරේ. ඉදිරියේදී අපි විශ්වාස කරනවා ගොවියා වෙනුවෙන් සාධනීය වටපිටාවක් නිර්මාණය කරන්නට ඔබ ඇතුළු කණ්ඩායම ලොකු උත්සාහයක් ගනී කියලා. ඒ උත්සාහය වෙනුවෙන් මාධ්‍ය විදිහට අපිට යම්කිසි වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්නට අපි හැමදාම බැඳී ඉන්නවා කියලා බලාපොරොත්තු වෙන ගමන් තමයි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. මාධ්‍ය තුල ගොවියාට ලැබෙන ඉඩ කඩ පිළිබඳව කතා කරන ගමන් අපි සාකච්ඡාව අවසන් කරමු. කොහොමද සතුටු වෙන්න පුළුවන් මාධ්‍ය තුල ගොවියාට ලැබෙන ඉඩ කඩ සම්බන්ධයෙන්? පැහැදිලිව මොකද මාධ්‍ය වල අපිට තියෙන ගොවියාට සහ මේ රටේ කෘෂිකර්ම මාන්ත්‍රිය වෙන අසාධාරණකම් අකටයුතුකම් පහුගිය කාලේ හඳුනගපු නිසා තමයි මේ තියෙන වෙච්ච විනාශය අවම කරගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම යාල් ටීවී ඇතුළු සියලු මාධ්‍ය ආයතන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වලට ගොවි ජනතාව වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. වගේම අපි ආරාධනා කරනවා තව තවත් මේ කෘෂිකර්ම කටයුතු වලට මේ රටේ ජෛව පද්ධති ආරක්ෂා කරමු, ජාති ආගම් කුලබල ભેදයෙන් තොරව මේ රටේ ජනතාව පෝෂණය කරන්න, ආණ්ඩුව ජනතාව පෝෂණය කරන්නේ නැත්නම් කණ්ඩ දෙන්නේ නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා ජනතාව නඩත්තු කරමු. ඒ සඳහා මාධ්‍ය ආයතන සියලු මාධ්‍යවේදීන්ට අපි එතාමත්ම අපිට සන්තෝෂයි. පහුගිය කාලේ ඇති වෙච්ච අලකලංචි අගටිතුකම් වල හඬ නැගීම මාධ්‍ය ආයතන මාධ්‍යවේදී. ඒ නිසා අපි එතාමත්ම සන්තෝෂයි. එහෙම නැත්නම් අපිට ගොවියාට මේ හඬ නගන්න, ගොවියා වෙනුවෙන් හඬ නගන්න මේ වෙන රටේ සමස්තයක් විතර කෘෂිකර්ම විතරක් නෙමෙයි සියලු ශේෂ්ඨයන් පිළිබඳව හඬ නගන නිසා තමයි මේ රට මෙහෙමවත් තියෙන්නේ. ඒ නිසා මාධ්‍ය වලට එරෙහිව පහුගිය කාලේ අනපනත් ගෙනාව විද්‍යුත් නියාමන කමිෂන් සමඟ ඊළඟට අධිකරණ අපහාස කිරීම අනපන තේවට එරෙහිව අපි හඬ නැගුවා. ඒ නිසා අපි සූදානම් මාධ්‍ය මර්ධනය කරන්න යම් ආණ්ඩුවක් හෝ නායකයෙක් කටයුතු කරනවා නම් පළමු වරට ඊට එරෙහිව නැගී සිටින්නේ මේ රටේ ගොවි ජනතාව. හැබැයි ඒ නැගී සිටීම තුලත් ඒ වගේම තමයි මාධ්‍ය හැසිරීම තුලත් රටට ඒ වගේම තමයි ජනතාවට යහපතක්ම සිද්ධ විය යුතුයි. මාධ්‍ය කිසිසේත්ම එක එක්කෙනාගේ අතකොළුවන් බවට පත් නොවිය යුතුයි කියන කාරණාව මාධ්‍ය ඉන්න ගමන් අපිත් සඳහන් කරන ගමන් තමයි අද වැඩසටහන මේ ආකාරයට නිමාවට පත් කරන්නේ. අද අපි ආරාධනා කරේ අග්නි වැඩසටහනට ජාතික ගොවි ජන එකමතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහත්මයාට තමයි ආරාධනා කළේ. බොහොම ස්තුතියි ඔබට අපේ වැඩසටහනට සහභාගී වුණාට. අපි සමුගෙන යනවා එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා රෑ 7ට සජීවීව අපි සූදානම් දේශපාලනයේ අධිමාත්‍රාව අග්නි වැඩසටහන යාල් ටීවී තුලින් ඔබට සමීප කරන්න. ගිහින් එන්න. සුබ රාත්‍රියක්.